නාමල් වට යද්දි ඔගේ ගෑණි පිට ගිය සිද්ධියක් මේ වට වාර්තා වෙනවා විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ පහුගේ කාලයේ පුරාම රාජපක්ෂ පවුලේ බලය රැක ගන්න හතර වටේ පිස්සු බල්ලෙක් වගේ ඇවිදිනවා කොටින්ම මුට මුගේ ගෑණි බලා ගන්නවත් වෙලාවක් නැහැ රාජපක්ෂ පවුලට එකතු වෙච්ච ලොකු ලේනි පවුලට මේකතු උනේ ගැටබෙරයක් දාගෙන මේ අම්මන්ඩි මේ වෙනකොට ගැටබෙරේ පැත්තක තියලා වටේ ගිහිල්ලා කැටේ පුරව ගන්නවා කියන එක තමයි වටේ ඉන්න ආරක්ෂක අංශය වුන් කියන්නේ කොහොමද රොකට් රෝහිත කියන්නේ gedara ඉඳගෙන වැඩක් නොකරන සතෙක් රොකට් රෝහිත පහුගිය කාලේ අපේ සල්ලි වලින් රොකට් එකවල රොකට් එක ගේතන හොයාගන්න බැරුව මේ වෙනකොට නෑනට රොකට් එක පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා විශේෂම නාමල් රාජපක්ෂ gedara නැති බහුතරයක් වෙලාවට නාමල්ගේ ගෑණිගේ දුකසප බලන්න gedara ඇවිත් ගිහින් තියෙන රොකට් රෝහිත රොකට් රෝහිත පරය කියන එක නාමල් දැනගෙන හිටියා හැබැයි අයියලා මල්ලිලා ගෑනු මාරු කරගන්න එක සාමාන්‍ය සිද්ධියක් අපේ රටේ ඔය මහලුකොට කයිවාරු ගහන පවුල් වල මේක රාජපක්ෂ පවුලේ විතරක් නෙමෙයි පවුලේ ගෑනු පිට අනේක බණ්ඩාරනායක පවුලේ සිද්ධ වුණා ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි ආන්ද්‍ර බණ්ඩාරනායක රාජ විශේෂම බණ්ඩාරනායක මහත්තයාගේ ලේකම් තුමාගේ මූණවර ඒ විදියටම පිහිටුවේ නැත්නම් ඒ අච්චුවේ මෙහිටියේ ඒකින්ද අපේ රටේ රජ පවුල් වලෙම් පිට යනවා කියන එක සාමාන්‍ය සිද්ධියක් හැබැයි මෙතන පතුලා තියෙන බරපතල ප්‍රශ්නේ තමයි නාමල්ගේ අඹුව ගහන්න යන තුන්වෙනි පැටියට වග කියන්න වෙන්නේ අපිට සාමාන්‍ය මේ වැස්සි පැටව ගහනකොට ඒ වැස්සි පැටිය නඩත්තු කරන වගකීම කෙලින්ම රටට එනවා මුන් මේ වෙනකොට තුන්වෙනි පැටිය ගැව්වත් තාමත් ගෙදර අර මහවුන් ගත්තු මගුල් ගෙදර ලයිට් බිල ගෙවලා නැහැ කොටින්ම අපි මාසයක් ඇතුළත ලයිට් බිල ගෙවා ගන්න බැරි වුණාම කාන්තිනගේ මුරබල්ල දුවගෙන ඇවිල්ලා අපිව හපා කලා ලයිට් කපලා යනවා හැබැයි රාජපක්ෂ පවුලට කඩේන මේ පරිවෘතික එහෙම නැත්තම් විදුලි බලි ඇමතියතුළු සමස්තේම මුන්ගේ ගෙවල් වල ලයිට් කපන්න තියා ඒ පැත්ත හැරෙන්නෙත් නෑ මොකද මුන් දෙගොල්ලම බල්ලෝ මුන් සාමාන්‍ය බුරා ගන්න ගියොත් හපාගෙන මරාගෙන තමයි වැඩේ ඉවර වෙන්නේ කොහොමද රාජපක්ෂ පවුලේ මහේකාගේ ගෑණිය බඩවීම සම්බන්ධයෙන් නාමල් ඉන්නේ කුපිත වෙලා මොකද ඌ කල්පනා කරනවා Tamanට ජැක්සන්ගේ කෙල්ලට කෙලින් අයිතියක් තිබුණට Tamanගේ ගෑණිට කිසිෙකුට කෙලින් අයිතියක් නෑයි කියන කාරණේ මේ ප්‍රශ්නේ බේරගන්න මේ වෙනකොට මහා අම්මන්ටි හතර වටේ රෙද්ද උස්සන් දුවනවා කියන එක තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශේෂයෙන්ම මහා එකා මේ වෙනකොට හදි හුණියම් කරන අතරතුරේ මහගෑණි සාමසාගතා පවත්වමින් ඉන්නවා විශේෂයෙන්ම මේ මොහොතේ රාජපක්ෂ පවුල අර්බුදයක තියෙන නිසා මේ අර්බුදේ බේරගන්න සමහර මහානායක හාමුදුරු රෙද්ද උස්සන් හතර වටේ දුවනවා පවුලේ මේ යුනිට් එක නැත්තම් මේ සමගිය ආරක්ෂා කරගත යුතුයි කියන කාරණේ කොහොමදත් මේක සාධාරණීකරණය කරමින් සමහර කියන්නේ නාමල්ගේ ගෑණිට තුන්වැනි එකක් මොලේ නැති එකෙක් නැත්තම් නාමල් වගේ එකෙක් හම්බුණු තියෙම ප්‍රශ්නයක් වෙන හින්දා රොකට් රෝහිත ගෑණිට බඩ ගෑණි බඩ කිරීම ඒතරම් ප්‍රශ්නයක් නෙමෙයි කියන කාරණේ කොහොමදත් මිතුනේ රාජපක්ෂ පවුලේ එවුන් අපේ රට කල්පනා කරන්නේ අම් තප්පුරයක් හැටියට ඒ නිසා අපේ රටේ ඕනෑම දෙයක් නැත්තම් ඕනෑම බඩක් පාවිච්චි කරන්න උන්ට අයිතියක් තියෙනවා කියලා මහායකාගේ නම් පොඩි එකා දක්වාම කල්පනා කරනවා ඒ ප්‍රතිපලයක් වශයෙන් තමයි ජැක්සන් ඇන්තනිගේ කෙල්ලටත් නාමල්ගෙන් පැටියෙක් ලැබුණේ කොහොමදත් නාමල්ගෙන් විතරක් නෙමෙයි මහ එකත් ඔය විදිහටම තමයි හැසුරුනේ විශේෂම ඔබට මතක නම් අපේ රටේ ඉන්න සමහර නිලියන්ට මේ වෙනකොට රූපවාහිනී channel රේඩියෝ channel තියෙන්නේ මහින්ද රාජපක්ෂට රෙද්දි සීමේ ආනිසංස විදිහට කෙනෙකුට අහන්න පුළුවන් නාමල්ගේ ගෑණි බඩවීම අපට ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියන කාරණේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ මේ විදිහට නාමල්ගේ අඹුවට බඩ නැත්නම් නාමල්ගේ බඩ බඩ වෙනකොට ඒ අම්මන්ඩිට වීඩම් කරන හැප සතියක්ම වීඩම් කරන්න වෙලා තියෙන්නේ අපිට කොටින්ම මේ අම්මන්ඩිට අරන් දෙන ජංගේ ඉඳලා තනපටේ දක්වාම වීඩම් කරන්නේ අපි මේ ගෑන්ට දොළ දුකට වීඩම් කරන හැම සතියම වීඩම් කරන්නේ අපි කොටින්ම ගෙදර ලයිට් බිල වතුර බිල නොගවන කාලකණ්ණි ඇති කරේ නඩත්තු කරන්නේ අපි ඒකින්ද තමයි එදා මහින්ද රාජපක්ෂ මීට අවුරුදු 20කට ඉස්සලා යනේන මන් නැතුව කොටින්ම පොඩි මුඩුක්ක වගේ ගේක රිංගල හිටපේ කාට අද මාලිගා තියෙන්නේ කිසිම රස්සාවන්න කරන කොල්ලන්ට මේ තරම් මහා දේපල කන්දරාවක් තියෙන්නේ මිට්ටෝනි නාමල් රාජපක්ෂගේ ඇඟේ තරමට මොලේ නැහැයි කියන එක බහුතරයක් දෙනා දන්නවා විශේෂම නීති විද්‍යාලයේදී ඒක මම අත්දැක්කා හැබැයි නාමල් රාජපක්ෂලක හොරවැඩ මරවැඩ තක්කඩි වැඩ කුපාඩි වැඩ වලට බහුතරයක් දෙනා උදව් කරා කොටින්ම නාමල් රාජපක්ෂ හොරට නීති විද්‍යාල විභාගය ලියනකොට විදුහල්පතිතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු රුත්නේකට උදව් උපකාර කරා විජේදාස් පරාජපක්ෂ කියන පරයා ඒ කාලේ නීති විද්‍යාලයේ සම්බන්ධයෙන් තීන්දුව ගන්න නීති අධ්‍යාපන සභාවෙත් හිටපු එකෙක්
කොටින්ම ඒක තමයි ඒ කාලේ අපේ රටේ නීතිඥ සංගමේ සභාපති වෙලා හිටියේ මේ පරයත් මේ වැඩේ ඒ විදිහටම සෙද්ද වෙන්න දීලා කට වහගෙන හිටියා මොකද තමන්ගේ පවුලේ වුණත් ඒ වැඩේ ඒ විදිහටම කරගෙන යෑම කොහොමද රාජපක්ෂ පවුලේ ගුටකැලිය මේ වෙනකොට සමතියකට පත් කරන්න බෞතරක් දෙනා උත්සාහ කරද්දී මේ වෙනකොට පොහොට්ටුවේ ඉන්නේ උන් බොහොම සතුටෙන් ඉන්නවා තමන්ට තවත් රාජකුමාරයෙක් ලැබුණයි කියන කාරණේ මිත්තෝනි කෙනෙක් තර්ක කරන්නට පුළුවන් ඇයි අපි මේ තරම් රාජපක්ෂ පවුලේ උන්ගේ ගැහණු බඩවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න කියන කාරණේ මේකට හේතුව තමයි මුන්ගේ ගැහණු නඩත්තු කරනවට අමතරව තවත් එකෙන් නඩත්තු කරන්න තරම් මේ රටේ මිනිස්සුන්ට හයියක් නැතිකම කොටින්ම අපේ ගෙදර ගෑණි බොහොම අමාරුවෙන් ඔළුව කැක්කුමට ස්පිරිතාලයට අරන් ගිහිල්ලා පොඩි පෙත්තක් අරන් දුනම් පෙත්ත විසිවල මැරෙන තත්ත්වයක් තුල රාජපක්ෂලගේ පවුලේ ඉන්න වැස්සියෝ පැටවු ගහන්නේ ප්‍රයිවට් හොස්පිටල් වල. හැබැයි මේවේ බිල් ගෙවන්න රාජපක්ෂවල ඉන්න පරයෝ නෙමෙයි. මොකද කොල්ල තුන් දෙනාම ජීවත් වෙන්නේ අපේ ලේ උරලා. එහෙනම් මුංගේ ලයිට් බිල වතුර බිල විතරක් නෙමෙයි කක්සු කක්කුසියට යනකොට ඒ පස්ස පිහින්න ගෙනෙන කොල කෑල්ලටත් වියදම් කරන්නේ අපි. අන්නේ නිසා තමයි මුංගේ ගෑනු පැටවු ගහනකොට ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට පොහොට්ටේ සමහරවන් කල්පනා කරනවා මේ රාජකුමාරයන් බොහොම වාසනාවන්ත වෙන්න පුළුවන් එහෙම වුණොත් රාජපක්ෂ පවුලට මේ ලැබලා තියෙන අබුද්දස්ස කාලේ නැත්නම් මේ නරක කාලේ අවසන් කරගන්න පුළුවන් කියන කාරණේ කොහොමද අත්මිත්වරණි මේක මහා අවාසනාවන්ත තත්ත්වයක් මොකද තමන්ගේ ගෙදර ගෑණි ගැන හොයන්නේ නැති සමහර පරයෝ මේ මහ පවුල් වල උන්ගේ නැත්නම් ලොකු පවුල් වල උන්ගේ නැත්නම් නළුන්ගේ නිලියන්ගේ ගෑනුන්සා ගෑනු ළමගේ ළමයි සම්බන්ධයෙන් ඉන්නේ බොහොම ආඩම්බරේ. උන් FB එකේ විතරක් නෙමෙයි හතරවටේ ගිහිල්ලා ඒවට පෝස්ට් දානවා විතරක් නෙමෙයි ලයික් උද්ගා ගන්න. හැබැයි තමන්ගේ ගෙදර ගෑණිට පිටේ උන් ගහනවා කියනක ඔය බහුතරයක් එවුන් දන්නේ නැහැ. මිත්තෝනි තවදුරට රාජපක්ෂවල එකෙක් නඩත්තු කරන්න පුළුවන්ද කියන එක අපි අපෙන් ප්‍රශ්න කළ යුතු වෙනවා. මුංගේ ගෑනු වැස්සියෝ වගේ පැටවු ගහද්දි මුන්ට මුට්ටි අල්ලනවද නැත්නම් කුප්පි අල්ලනවද එහෙම නැත්නම් මේ පාහර ක්‍රමය වෙනස් කරන්න පුළුවන් සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යනවද කියන එක අපි අපෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. එනිසා මිත්තෝනි රොකට් රෝහිතට නාමගේ ගෑණිට අරින්න අයිතියක් තියෙනවා. ඒ මෑරිහම බඩ වෙනක උන්ගේ ප්‍රශ්නයක්. හැබැයි උන්ගේ තවදුරටත් බර අදිනවද නැද්ද කියන එක ප්‍රශ්නේ අපි අපෙන් ඇසිය යුතු වෙනවා. ඒ හින්දා අපි හරක් විදියට තීන්දුව නොගෙන මේ වෙනකොට ඔළුවෙන් ඉටන් ඉන්න අපි නැවත වතාවක් කකුලෙන් හිටගෙන මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිත්‍රෝනි අර්ගතුරු ජයග්‍රහණය නමුතුබ ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගම්. ඔබ සමට ජය.